අදවත් පාට කරෙන කිිතු සමිඳවාදරෙන් බැදන තරුන්යට පාට දෙන්න ධරුන්යට පාට දෙන්න ට තරුණ නේයට පාට දෙන්න තුලින් අදත් ඔබේ ජීවිතයට තවන් වර්ණයක් එකතු කරන්නට මම මෙලෙස සූදානම් වෙන්නේ ඔබේ ජීවිත ගමනෑ තුළේ ඔබ අඩ්ඩකින සහර තවමත් එහි රස්සය නොදන අත් නොවදිීන දෙයක් ගැන කතා කරන්නට. අි අද කතාහා කරන්නට යනවා උපවාසය පිළිබඳව. සැබවින්ම ඔබ උපවාසය අද්දන කිතතුනුුවෙක්ද. ඇඳම විශේෂෙන් උත්සාහ කරනවා තරුණ තරුණයන් විතරක් නෙමෙයි වැඩිහිටි ඔබේ ජීවිත ඇතුළෙත් මේ ක්‍රමය ඔ අත්්දකිනවාසනාවන්ත ක්‍රමයක්ද කියේලා ඔබට මතක් කරලා දෙන්න. උපවාසය කිව්වාම අපිට ගොඩවෙලාවට මතක් වෙනදයක් තිේයනවා. අපි පවාසය කිවම හිතන්නේ නිරහාරව ඉන්නේ එක කියලා. අපි ප්‍රවාස කරනව කියලා හිතුවම අපි හිතනවා අපි එක්වරුල්ලනව නෙද අපි සාමාන්‍ය භාෂාවෙන් කිය යෝක අපි පාස්කෝටෙක් වරුවල්ලනවා. අපි මනවාහරි අප විශේෂ යක්ඥාවක් කරන්න තියෙන වෙලාවක් නං අපේ ඉල්ලිමක් වෙනුවන්න. අපි කියනවා.ි එක් වරුුවල්ලල යඥා කලා කියලා. ඇත්තෙබම? ොතු බ රුවක් නොකයිදල්ල යක්ඥා කරන එක ගැනදමි. උන්වන්සේ බලාපොරොත්තු වනේ ඔබේ උපවාසය කියලා ඔබ මොනම කරනවට ඔොබහිතන්නේ. උන් වහන්සේ ඔබටද උපවාස කරන්නට සරලව පැහැදිලි කරලා දෙන්නට යනවා මේ විදිහට. ප්‍රම් වන්තේන මොමගේ ජීවිතය ඇතුළි මේ උපවාසය අධ්‍යකපු විදිී ගොඩාක්තයනවා. මම උපවාස කරනවයි කියන එක අත්හදා බලන්නට උත්සාහ කරපු කෙනෙක්. ඇයි මම උපවාසය කියනෙ එක අත්හදා බලන්නට බැලුවේ උපවාස කරනකොට ඉගැන්වීම් ඇතුළි තියෙන උපවාසය ඇත්තෙන්මමේ ආහාර පිළිබඳ උපවාසයක් විතරක් නෙවෙයි. අපි උපවාස කරනවයි කියලා කරන්න හදන්නේ මොකක්ද කියනෙ එක තමයි අදාපී ඔබට පැහැදිලි කරලා දෙන්නට යන්නේ. බලන්න ඔබේ ජීවිත ඔබ උපවාසයයි කියල කරන්න යනමේ දී කොයි වගේ දෙයක් විය යුතුද. උපවාසේ මොනවගේ අවස්ථාවක ඔබට පාවිච්චි කරන්න පුළුවන්ද. උපවාසයේ ප්‍රතිඵල කොයි වගේද. ඔබේ ජීවිතයේ කවදාවත් ඔබ අත් නොදැකපු අත් නොවිදපු ප්‍රාතිහාර ඔබට උපවාසේ හරහාත් දකින්නට පුළුවන් වෙනවා. දේව සබඳකම ස්තීර කරලා දෙන එක ආයු දෙයක් උපවාසය කියලා කියන්න. ඒ යු ඔබ අත්හදා බැලුවතින් ඔබ කවදාවත් මග නොහරින ආයුදයක් වේවි උපවාසය. ප්‍රේමවන්තේනි. උපවාස කරන්න ඔබට ගොඩාක්තේවල් තියනවා. මේක තමයි අද ම ඔබට පැහැදිලි කරලා දෙන්නට යන්නේ. ඔබට පවාස කරන්න විවිධ දේවල් තියනවා. කෑම විතරක් නෙවෙයි ඔබේ උපවාසය වෙන්නට යන්නේ. අද ඉද ඔබ සැබවින්ම උපවාසයට ලෑස්ති වෙන කෙනෙක් නං. ඔබ අද ඉදල්ලා මේ දේවල් උපවාස කරන්නට පටන් ගන්න. පලවිනියෙන්ම ඔබේ වච්චනයට ඔබට පුළුවන් උපවාස කරන්න. ඔබේ සිතු බිලිවලට පුළුවන් ඔබට පවාස කරන්නට. ඔබ කතා කරන දේවල්වලට ඔබට පුළුවන් උපවාස කරන්න. ඔබ බලන දේවල් ඔබට පුළුවන් උපවාස කරන්න. ඔබේ ආශාවල් ඔබට පුළුවන් උපවාස කරන්න. සමරවෙල් ආවට ඔබ හිතාාව මොකක්ද මේ උපවාසවල් කියලා කල්පනා කළ බලන්න. ඔබේ ජීවිතේ ඔබ කොච්චර වචන පාවිච්චි කරනවද ඔබට ඕන විදිහට සමර වෙලාට අපි දන්නෙම නැතුව පරුෂචන වැරදි වන දෙපැත්ත කැපෙන කතන්දර අපි කොඩාක් අපේ පාවිච්චය ඇතුලේ අපි යොදාගන්නවා. සහරවෙලාට අපි හිතන්නේ නෑ මේ වැතුලි වරද්දක් වෙනමයි කියලා. හැබයි උපවාස කරන්න ඔබට පුළුවන් ඔබඒ පාවිච්චි කරන වචන්න මංගේකරු දාහරයක්කබට කියන්න. මම විශෂවවිද්‍යාල ඉඳකොට මම මේ වචචනය නිරහාර කලන්න පටන් ගත්. මොකද ම ගොඩාක් කතා කරන කෙනෙක් එනිසා මම මං කතා කරන වචන උපවාස කරන්න පටන් ගත්තා මං හිතුවා තක කෙනෙ ෙන . තම කෙනෙක්වා අපහසුතාවයට පත් කරන්න මම කරන වචන සමලට කෙනෙක්ව අවස්සගන්න කෙනෙක්ට විහිලු කරන්න අපි විනෝධයට තම කෙනෙක්වා පහසුතාවට පත් කරනවා. මේ වගේ දේවල් මං උපවාස කරන්න පටාන් ගත්තා. මට තේරන්න ගත්තා ඒ උපවාස ඇතුළේ කොච්චර නිදහසා මට ලැබෙනවන්න. ඒ වගේම තම ජීවිතයක් කොච්චරුව නිදහස් වෙනවාද සමරවෙ ලවට අපි විහිලුවට කලාාට තව කෙනෙක් ඒ නිසා විශාල අපහසුතාවේකට පත්වෙනවා වෙන්න පුළවා. ප්‍රමවන්තේන. ඒ උපවාසය ඔබ දන්නෙම නැතුව දෙවියන් වහන්සේට ප්‍රසන්න සිද්ධයක් වෙන්නට පුළුවන්. ඒ උපවාසය දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයට ආදරෙන් ලංවෙන උපවාසයක් වෙන්නට පුළුවන්. සමහර අපිට කුුණුහරපයක් කියන එක දරදි වචනයක් කතා කරනය එක සාමාන්‍ය දෙයක් වෙලා. ඔබ සමහර වෙලාවට ලිංගික සිද්ධි ගැන කතා කරන එක ඔබේ ජීවිතය ඇතුලේ සාමාන්‍ය දෙයක් වෙලා. මේද ඔබට පොළුවන් උපවාස කරන්න. ඔබ දෙ පැත්ත කපෙන කතා කියන එක ඔබේ ජීවිතේ සාමාන්‍ය දෙයක් වෙලා වෙන්න පුළුවන්. ඔබට පොළුවන් ඒදේ උපවාස කරන්න මේ කර හ. මම මේ කියනවා වගේ ලේසි නැ සමර වෙලාවට කවුරුත් කල්පනා කරලා හිතල මතල මේවා කියන්නේ නැ. ඉබේ එලියට එනවා. ඔබේ ඉබේ එලියට එන දේ ඔබේ ඇත්තුල හැම්ම දවසකම ආස කරන දේවෙන්නට පුළුවන්. ඒහයි ඉබේටම එලියට එන්නේ දේවල්. ප්‍රම් වන්තේන මං ඔබෙෙන් ඉල්ලනවා. ඔබ උත්සාහ කරන්න උපවාස කරන්නට ඒ වගේ දේවල්.ඒ වගේ තවදයක් තමයි, ඔබ ආසාවල් සමරවෙලාට ඔබ ආසයි චිත්‍රපටි බලන්න ඔබ ආසයි සින්දුුවහන්න ඔබ ආසයි ගොඩාක් වෙලාවල් දීල විඩියෝගේම් ගහන්න මේගේ දේවල්වලට සමහර වෙලාවට තරුණයුම් තරුණියෝ මේ කාලය ගොඩාක් වැෑ කරනු. ඔබට පුළුවන් ඒ දේවල්ලු පවාස කරන්න. අපි හිතනවා ඒ උපවාසයයි මේ ඉගැන්වීමයි දෙවියන් වන්සිතක තියන සම්බන්ධ කමයි අතර තියෙන ගැලපීම මොකද කියලා. ඇත්තෙන්ම ඔබේ ආශාව දෙවියන් වහන්සේ නං. ඔබේ මූලික ආසාව දෙවන් වහන්සේ හමුුවීමනං ඔබේ දෙවනියට තුවෙනියට තියෙන ආසාවල් ඔබට පුළුවන් වෙන්නට ඕන උපවාස කරන්නට. එතකොට අපි දන්නම නැතුව අයහපත් ගුණාංගයක් අපේ ජීවිතෙන් නැතිවි නෝ විතරක් නෙවෙයි තව මහා යහපතක්, ආශිර්වාදයක් ඔබේ ජීවවි දේයට ලාගෙන එන්නට යනවා. ප්‍රමවන්තයන. මේ උපවාසය කියන අපි බොරුවට ලෝකට පේන කරලා වැඩක් වෙන්න නැැ? ඒක මමන මේ කියන්නේ. ජේසුම උන්වන්සේගේ ගැන්වී මැතුලේ උන්වහන්සේ කියනවා ඔබ කොයි විදිහටද උපවාස කළ යුත්තය කියලා. අප බලන්නට යනවා ඒ වචනය. උන්හන්සේ ශොදව් මතයඋතුමාගේ සුවිශේෂයේ හයවැනි පරිච්චේදේ දස්සයවෙනි වගන්තයේදලා උපවාසය පෙළිබඳව අපිට උගන් වන්නට යනවා. ඔබ උපවාස කරන කල කයිරාටිකයන් මෙන් දොම්නස් මුහුණ ඇතිව නොසිටින්න. තමන් උපවාස කරන බව මිනිසුන්ට පෙනෙන පිණනිස ඕහු මුහුණ විරූප කරගනිති. සැබවින්ම මම ඔබට කියමි. ඔවුන්ගේ පලවිපාක දැනටම ඔවුන්ට ලැබී ඇත. එහෙත් ඔබ උපවාස කරන කල හිසතෙල් ගල්වා මුහුණ සෝදාගන්න මෙසේ අදෘෂ්‍ය මානව වසන ඔබේ පියාණන් වහන්සේට මිස ඔබ උපවාස කරන බව මිනිස්සුන්ට නොපෙනී. එවිට රහසින් කළදේ දකින්න ඔබේ පියාණන් වහන්සේ ඔබට පලවිපාක දෙනසේක. ප්‍රමවන්තනි. බලන්න දෙවියන් වහන්සේ ඔබේ උපවාසය දකින්නට යනවා දෙවන් වහන්සේ ඔබ කරන හැම්ම උපවාසයක්ම දකින බව උන්වහන්සේ අපිට කියල දෙන්නට යනවා. දෙශ්වේකයි කියන්නේ ඔබ රහසිද මේ දේ කරන්නේ හැබැයි බයවෙන්නේ පා අදෘශ්‍ය මානව හම්ම මොහොතකම ඔබත් එක්ක ඉටන ඔබේ තාත්තා ඔබේ උපවාසය ප්‍රසන්නව දකින්නටයනවා. ඇයි මට කිව සමහරලාට ඔබ කතා කරන වචන ඇයි මේම වචන් නැතිවෙන්නේ ඔබ වෙඩ කියන කතා වඩ කියන විවිධ කතන්දර ඔබ ජීවිතේ නැති වෙලා තියන්නේ ඇයි කියල පිටට පෙනෙ සමහර වෙලාවට. හැබයික ඔබ උපවාහසයෙන් කරනවයි කියන එක දෙවන් වහන්සේ දකින්නට යනවා. කල්පනා කලා බලන්න සමහර වෙලාවට ගොට දෙනෙක් වෙලාස්තා වලට තරන තරනය විදයට වැටිලාතියෙන. සමල්ට තමන්ගේ හම්බු කරන්නේ කියද ඒ සියලුම්ම මුදල් සමාර වෙලාවට තමුගේ විලාසතාවට තමන්ගේ ආසාාවට තමන් පාවිච්චි කරනවා. උපවාස කරන්නේ එක. තම කෙනෙක් තේදෙයින් දෙන්න. සමල්ලට ඔබ හිතනවා, මම රුපියල් දහදාහා කරගෙන කෝමද තව කෙනෙකුට දෙන්නේ. ඔබට තියන තරමින් දෙන්න. ඔබට දුන්නට වඩා දෙවයන් වහන්සේ දෙන්න දෙයනවා. මේ රහස, ඔබ ඉගන ගන්නටඕනේ මේ ක්‍රමය ඔබ ඉගනගන්නට ඕනේ මේ ක්‍රමය ඇතුලේ ඔබ දෙවියන් වහන්සේ එක් ගමන් කලොත් ලෝකයට ඔබ අබි ෝගයක් වෙනවා නුවනුමානයි ඔබ විලාසිතා කරනවයි කියනක එලිය දකිනම සහර වෙලාවට ඒ විලාසිතාව මඟ නවතිනව කියනක එලිය දකිනවා හැබයි ඇයි කියලා දන්නේ නැ ඒක දන්නේ ඔබයි දෙවන් වහන්සේ. හන්සේට මහා ප්‍රසන්න දෙයක් ඔබ එතන කරන්නට යනවා. පවන්තේදී ගොඩ වෙලාමට මම දැකලා තියෙනවා තරුණ තරුණයෝ මේ වෙනකොට තුන්ගේ ජංගම දුරකථන මාරු කරන්න ලොකු උනන්දුවක් දක්වනවා. මේක කං අපි හිතුවට පොඩි දෙයක් කියලා සහර වෙලාමට සහරයග අත්වල තියෙන මොමයිල් ෆෝර්න් එක ඒ දුරකතනයේ මිලා හපුවාම අපිට ගෙයක් ගන්න පුරුව. දහැ ලව කියනද ඒ වගේ තැනකට ඒගේ ආසාාව දැන් ඉදිරිියයට ගිහිල්ල. ඒ අයම අස කරන දේක ඩා සංකීරන කරගෙන සමහවෙ අට ස්සරි රුපියල් දහ කන දහ කරතින ජංග ම දුරකනයකින් අපි අවශ්‍යතාවට කරගන්න. දැන් ලක්ෂ දෙකක් තිෙබුනත් මදී තමගේ දේටු කරගන්න තමගේ ාව itu කරගන්න ඒ අපි ද මනතුමොකද ප හ වෙලා තියන්නේ. ඔබේ මගේ පෞද්ගලික ආශාව පිනවන්න. ප්‍රමවන්තේන ඔබාද උපවාස කරන්නට ඕනිේ ඔය දේවල්වලට. ඔබ සහර වෙලාවට ඔබේ සිතුවිලි. ඔබ කොච්චර තැන්වලට බොව මෙහෙ වනවත් ඔබේ සිතුවිලි මම කියද ඔබ පැහැදිලිව තේරුන් ගත්තුොත් මේකයි තාම වටින දෙයක්. ඇයි ම මෙ එහෙම කියන්නේ. අපි සිතුවිලි කියනදේ කොයි වෙලාවකවත් කල්පනා කරන්නේ නැති දෙ. මල අප මතර ඩ වෙලා ඉන්නවා වවෙන්න සිතු විල්ලා. සමලාවට වරදදි සිතුවිල්ලා. තම කෙනෙක්ම විනාස කරන සිතු විල්ලා. තම කෙනෙක්ගේ පලිගන්න සිතුවිල්ලා. තම කෙනෙක්ගේ ජීවිතය නැතික කරලදාන සිතු විල්ල. අපි සිතුවිලි වලින් පාපය කරනවා. ඔබට පුළුවන් ඒ සිතුවිල්ල නිරහාර කරන්න. ඔබට පුළුවන් ඒ සිතු විල්ල ඩොපවාස කරන්න. සමාර්වෙලාවට ඔබේ මනසේ විකෘති සුභාවේවල් ඔබට ආසාවල් විදිහට මතු වෙනවා වෙන්න පුළුවන්. ඒ මතුවෙන සිතුවිල් ඔබට පුළුවන් උපවාස කරන්න. ඉඩ දෙන්නේ පාහ ජේසුගේ නමින් නන කරන්න නැහැ මම ඉඩ දෙන්නේ නැහැ. ඒ පහපයේ සිතුවිල්ලට මගේ ජීවිතය මෙහෙවන්. සමර්වෙලාවට ඒ පොටි සිතුවිල්ල තමයි තමුගේ ජීවිතේ කාල කන්නනිි කරන සිෙද්ධියට අරගෙනය. ඒ නිසා බෞත්සාහ කරන්න ඔබේ සිත්තුවිල්ලි උපවාස කරන්න. මඟඇතිෙම්ම කෙනෙක් මතක කතා කරනකොට එයා දුන්නු උදාහරණයක් මං මේ කියන්නේ. එයාගම ජීවිතත් දැකීම. එයා කියනවා. මම මගේ ජීවිතයේ දෙවියන් වහන්සේව අත් දැක්කේ උපවාස කරලා. ඇයි මම දෙවියන් වන්සිව මේ උපවාස ඇතුළේ අත්්දැක්ක කියන මඟයාගි අහනුකොට යා කියනවා මට ලැබුණු ලොක්කුම මිදහස ලැබුණේ උපවාසයේ දෙවන් වහන්සේව හොයාගෙන ගියාම මහම මුොක්ද යම මේ කියන්නේ මට තරෙ න්නේ ැකිෙන. යමට කියනවා. මම ඇත්තෙන්ම මම ආස කරන හැම දෙයක්ම දවසින් දවස උපවාස කරන්න ගත්තා. දන්නෙම නැතුව දෙවියන් වහන්සේව මට හමු වෙන්න ගත්තා. යමට කියනවා. මම ගොඩා ආස කරපු දෙයක් තමයි සිකලත් එක බොන්න. ං කොච්චර සල්ලි නතිබුණනත් සල්ලිටික ගෙර කොහක්කුවහ හරි හොල් හරි ම සිකරට එකක් බිවවා ඇතතිම යකකිපු විදේ යයික සිකරට එකක් බොන කෙනෙක් නෙවයි දවසට සිකරත් පහක් වත් වෝනේ ඒ කෙනාට. යකිනවා අඩුම සිරත් පහ. මං මේ සිකරට පහ බොල්න කොහොම හර මගේ ජීවිතේ කොයි වෙලාවක හරිේ ඒ දවස සඇතුලත මංගේක බොනො. ම ල් වට ෑ වෙන්න පුළුවන් සමට හොරෙ වෙන්න පුලුව විධ දිට ම මේක කරගත්ත. කැත් බැයිකමක්. ය කියේදවා. මට අමාරුම වනේ මේ ොපවාස කරන්න. ම මේ උපවාසය නැති කරගත්තු දවසේ. මේ උපවාසේ සම්පූර්ණයම ඇත්තක් කරගත්තු දවසය තමයි මමදවයන් වහන්සේ හමු වෙච්ච දවස. මට එදා තමයි දැනුේ. දෙවියන් වහන්සේ ජීවමානයි කියලා. යා කියනවා මගේ ශක්තියෙන් කවද අාවත් මටයක කරන්න බැහැ. හැබැයි. උපවාසෙන් මම උත්සාහ කරනකොට දෙවියන් වහන්සේම ආශර්වාද කලා ඒ ඇබ්බැහිකමින් නිදහස්වෙන්න. ප්‍රේම වන්ත තරුණ තරුණියන. ඔබේ ජීවිත ඇතුලේ ගොඩා ඇති ඇබබැහිවම්. ම මේ කියන දෙන් අදඔබ උත්සාහ කරන්න, ප්‍රායෝගික වත් දකින්න. ඔබ මේ ඇත්බැහි වෙලා ඉන්න දෙයක් ඔබ උත්සාහ කරන්න උපවාස කරන්න. දවස ඒ ඇබැහිකම ඔබේ ජීවිතෙන් නැත්තට නැතිවෙන්න යනවා. මේක ප්‍රාතිහාරයක් වගේ ඔබේ ජීවිතය වෙයි. දවස කල්පනනා කරයි ම මච්චර ඇබැ වෙලා හිත පුද්දේ ම දහස් වනේ කොමද කියලා නිදහස් වෙන්න ඔට උදක් වනේ උපවාසය. ඔ උපවාස කරපු හැනයි. බ නිදහස්සට ඇබැහි කමෙන් නිදහසට ඔබ මෙහෙව්වේ. ඔබ මේ විදිහට ඔබේ ජීවිත ගමන පියවරින් පියවර දෙවියන් වහන්සේට කිට්ටුවක් දැකීමකට යන්න මේ උපවාසය උදව් කරගන්න. මේ උපවාසය නිසා ඔබදවියන් වහන්සේව හමුුවෙන අත්දැකීමකට ඇතුල් වන්න. ඉළගට මම නැබත යනවා රජේසුව පිරු ගන්න පුොදේ ගැන බලන්න. අපි ගොඩක් අය උපවාස කරනකොට. ඒ ආසයි තව කෙනෙකුට කියන්න. නේද වවහන්සේකයිකවේ ඔබ උපවාසකරනව කියෙලේ නිය පෙන් ඕන නැහැ සමහර වෙලාවට කුන්්ඩේ අවුල් වෙලා මලානික මූනෙන් අපි කියනවා අද මම ෆාස්ටිං කියලා. දෙවියන් වහන්සේ කියනවා මටඒක ප්‍රසන්න නැහැ. ඔබ උපවාස කරන දවස වෙනදට වඩා සතුටි නෝල දවස. ඔබ උපවාස කරන වෙලාව. ඔබ වෙනදට වඩා මහත් උද්‍යෝගය නින් ඕන වෙලාව. අපි මේබිදයට උපවාස කරනවා කොට එක එලිය කාටවත් පේ නෑ එක එිය කාටවත් දැනෙ නහ හැබයි දෙවියන් වහන්සේට ඔබේ උපවාසය පේන ගන්නවා. දෙවන් වන්සේ ඔබ උපවාසයත් එ ඔබ හමු වෙන්න පටාන් ගන්නවා ප්‍රේමවන්තේනී එලි ඒ ලෝකයට පේන්න ඔබ දේවල් කරනවද. දෙවියන් වහන්සේට නොපෙනෙන් වග බලාගෙනවරයි. මම ස්තීරවමක කියන්නේ. අපි සමහරවල්ආාවට අපි කරන දේවල් ලෝකයේ ඇගයිීම දකින්න කැමති. සමහලාවට ලෝකයකින්වම මේ ගොඩාක් එලියනෙමි සමල්ලාවට අපේම පවුල සමල්ලාවට අපි වැඩ කරන තැන. අපි කැමති මේ ඇය මම හොඳයි කියලා දකිනවා පෙන්න්න. එනිසා අපි සමහරවෙආාවට අපි කරන හොඳ දේවල් අපි කරන පවාසේවල් මේ සාකච්ඡා කරනවා. ඇබැ දිරයන් වහන්සේ කියනවා. ඔබ අදෘෂ්‍ය මාන දෙවියන් දකින්නේ. ඔබ හස්සින් කරන දෙයයි. සමරලාමට එලිය කාටවත් පේ නැහැ ඔබේ උපවාසේ අත්දැකීම. නමුත් දෙවියන් වහන්සේ මහා බලගතුව ඔබ අයිතිකරගන්න දෙයන ඔබේ උපවාසය ගමනත්තැක්ක. ඇතිම්ම කිතුුණු තරුණ තරුණන්ට මේ දේවල් දැම්මම අදවිනින්න බැහැයි වගේ හිතෙනවන. ඔබැත්තෙම ඔබ දන්නෙම නැතුව ඔබේ ජීවිතේම පල්ල හැට අදගෙනක. මට හිතෙනවා ඔබ උත්සාහ කරන්න ඕනේ නෑ සියල්ලටම කලින් අපි මේ වකරන්නට ඕනේ. නද අපේ තනවා මේ අම්මල තාතලගේ වැඩ මේ වාච්චිල සීේලගේ වැඩ මේ අපේ වැඩන වේ කියලා. නමුත් ප්‍රම වන්ත තරුණ තරුණියනී ඔබයි මේ වට මුලපුරන්න ඕනේ. ඔබේ ගෙදර උපවාසය ඔබයි ආරම්භ කරන්නට ඕනේ තම ඔට කියන්න කැමති මේ අවසානව මිනිිතු කීපය තුළේ. මේ උපවාසය නිසා ඔබට ලැබෙන ප්‍රතිඵල කොයි වගේද කියලා. සමහරවෙලාවට ඔබේම යහල්ුවංව ඔබේම පෞුල අයව ඔබේ මංමතාත්තව ගලවගන්න ඔබේ උපවාසේ ක්‍රමය උපවාසේ යාඥාව දෙවන් වහන්සේට බලපාන්නමෙන් පුරුව. ාක්ය ඉන්නවා තමන් උපවාස කරලා යඥා කරලා ඒ ප්‍රතිඵල මහා බලගතු විදිහට අත්විදින. සමහර වෙලාවට සමර පුද්ගලයෝ ඉන්නවා එයාලා යඥා කරලා උපවාසයෙන් ඉදලා ඉල්ලන්නේ තමු වෙන් වෙනුත් නෙවේ. තවායගේ ජීවිත ගැලවෙන්න. තවායගේ ජීවිත නිදහස් වන්න. මේක පුදු මාකාර බලයක් ඒඇගේ ජීවිතවල ඒ අයත් දකින්නගන්න මන්ත ම නැවතවට මතක් කරන්නේ. උපවාසය කියලා කියන්නේ සම්බන්ධකමට ලොක්කුම දොරා. දෙවන් වහන්සේ එක සම්බන්ධමට උපවාසය අපිට උදව් වෙන්නේ යනවා යාඥඥාවට තවත් උත්පේරකයක් අභි ප්‍රේරණයක් විදියට. ඔබේ ජීවිතයට ලොකු උත්තේජනයක් වෙන්නට යනවා දෙවන් වහන්සේ හමුුවෙන ගමනට, න්වහන්සේ බට උදව් වෙන්න නම මේ උපවාසය අ දැකීම. එ නිසා ඔබවාස කරන්න වාස කරන්න කුහෝමහරේ මම මේ උපවාසය අත් දැකීමට ඇතුල් වෙනවා. මම කෝමහරි මේ උපවාසයේ ක්‍රමය මගේ ජීවිතයේ අත්විදිෙනවා. තාම ඔබ මෙහම කිව්වට ඔබ තහර වෙලාට තාම එක ආහාර වේලකින් උපවාසයක් නොකරපු කෙනෙක් වෙන්න ොළුව. නැපරම් වන්තේන ඔබ උත්සාහ කරන්න පලවෙනිටම සමහර වෙලාවට වලක උපවාසයක් වෙන්න පුළුව සමහරලාට ඔබ කරපු එක ඇම්බැහිකමක් න එක ආසාවා ඔබ උපවාස කරනවා වෙන්න පුළුව එක පටන්ගන්න එක පටගන්න එක තෑරල මේක මට කරන කාලයනෙවෙයි කියලා තැහරලා යින්න එපා පටගන්නේ උපවාසය. බ දන්නම නැතුව මමිශසල් ලකිව්ව වගේ ඔබ විශසාාල ගමනකට දෙවන් වහන්සේ මෙහයවා වී. ගඩා තරුණ තරුණියෝ මේ ක්‍රම දන්න නැ. ඒ නිසා ඒ අයට උපවාසේ වටිනාකක් නෑ. සමල්ලවට දෙම පියෝ මේට අදැකීමමක් දීලනහැ. ඔබ උත්සාහ කරන්න තව කෙනෙකුටත් උදව් වෙලා මේ උපවාසේ අද්දැක මැහතුලේ දෙවන් වහන්සේගේ හදවත හොයන ගමනකරයන්න. ඉතින් ඔබ සියලු දෙෙනනාටම ඒ අත් දැකීම ලැබෙන්න්නට ඕනේ. ඔබ හම්ම කෙනෙක්ම කිතුනු අපි හැම්ම කෙනෙක්ම මේ ක්‍රමවල් අත්හදා බලන්න ටෝරින්. මේක අපි අත්හදා බලන්නේ නෑ කියන්නේ. අපේ ජීවිතය අපි ද නැති මානයක් ඔහොම්මම දන්නේ නැතුව අපි මැරිලයනවා. කල්පනා කළ බලන්න. යාඥඥාව ඔබට මගහැරිලනං. උපවාාසය ඔබට මගහැරිලනං. සක්‍රමේන්තු ජීවිතය ඔබට මගහැරිලනං. ඔබ කිතුුණුවෙක් කියලා කිව්වට එ කිතුුණුකම ියම දිහට අත්්දකල නැතිවෙන්න පුළවා සමර වෙලාවට අපි හම්ම දාම අපි හිතනවා අපි ඉරිද පල්ලි යනවා අපි දැන් අනිදේවල්ටික කරනවා අපි කෝම හරි කරලා සාක්‍රමේන්තු ටික ලබනවා අපි අිියෘදධ්‍යයාලේපයක්ත් ලැබ්වාදැන් අප ආශිරවාදකාර බන්ධනය ලබන්න සුදුසුයි. අපි හිතනවා මේක තමයි කතෝලික කම කියල මේක තමයි හිතුනුකම කියලා. ප්‍රමබන්තනී. ඊටේ හාගිය ගැම්බූර්රූ කතෝලික ජීවිත අත්දැකීමක් අපිට තියෙන්න්නටඕන. න් වහන්සේත් එක් ඒ අත් දැකීමට යන්න ඔබ උත්සාහ කරන්න. ඔබේ ජීවිතේ ඇතුළේ මම මුලින් ඔබට මතක් කලා වගේ. ඔබේ ජීවිතේ නියහම්ම කිතුුණුකමත් දකිින් මේ උපවාසයේ ගමන ඔබ ආරම්භ කරන්න. ඔබට ඒ දේට අවශ්‍ය මඟපෙන්වීම ආශිර්වාදය ශ්‍රදාාත්ම මෙහෙවීම ලැබෙන්න්නට කියලා ප්‍රාර්ථනා කරගෙන මම ඔබේ සමමුගනන්න ඔබට ජෙස්ු පෙහිටයි.